හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරින් පමණක් වගා කරන්න රජයගත් වැඩි තීන්දුවේ තරම දැන් කාට කාටත් තේරුම් ගිහින් මේ නිසා රසායනික පොහොර තහනම් ගැසට් රිවසුණා ගැසට් රිවසුණත් රසායනික පොහොර ගෙන්වන්නේ පෞද්ගලික සමාගම් දැන් රටේ හැම දෙයකටම මාෆියාවක් වුණ තැන පොහොරත් මාෆියාවක් බවට පත් වෙලා නිකන් පොහොර ලැබෙනව වෙනුවට දැන් ගොවියට පොහොර පවා සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා අස්ප ගණන් වලට විකිනෙන පොහොරවල මිල ඇහුවම දැන් ගොවියට හීන් දාඩිය දානවා රසායනික පොහොර අර්බුදයෙන් තේවගාවට බලපෑමෙල්ල වුණා පෙබරවාරි මාසයේ වන විට පොහොර අර්බුදය විසඳනවා කියලා පැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා සහනදායි ක්‍රමවේදයකට පොහොර දෙනවා කියලයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ බලංගොඩ නෙල්ලිවල අලකොලෑල්ල ප්‍රදේශයේ ගොවීන් පොහොර නැතුව පීඩාවට පත් වෙලා මේ ජනා පොහොරක් දාලා මේක දැන් මාසේ කමාරක් වෙනවා මේ අඟල්ලක කමාරක් පහ අඟල් පහක් පත් උස්සලා තියෙනවා බලන්න අපි මොනවද කන්නේ මේවා මේ මස්නේ පස් ගන්න වෙන්නේ මේ පස් ගන්න වෙන්නේ ඒ තරම් දුකක් අද මේ වේදනාව අපි අපි ඉඳලා මේ අද මේ එදා වේල කන්න මිදන්න මේ ළමෙන්ට අඳ පාර හිඳා ගන්න වෙලා තියෙන්නේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දියසෙන්පුර ගොවින්ට කාබනික පොහොර කියලා ලැබිලා තියෙන්නේ ගල් රබර් කෑලි දාපු පොහොර මේ පොහොර මිටියකට රුපියල් 10000ක් 8000ක් වැනි මුදලක් වියදම් වූ බවයි ගොවින් පවසන්නේ කියන්නේ කබොක් ගල් මේක හේදිලා යනකොට අවසානට කබොක් ගල් කෑලි ටික තමයි ඉතුරු වෙන්නේ අපිට මේ බලන්න මහත්තයා මේකේ තියෙන තනිකර කබොක් කැට ටික මේ මේ කබොක් කෑලි තියෙන්නේ අනිකට කබොක් ගල්නේ අපිට දීලා තියෙන මහත්තයා ඈ අපි කොහොමද ඉතින් මේ ගොවි දැනෙන් ගොඩ එන්නේ පහුගිය ආණ්ඩුවල තිබ්බ ගොයියන්ට මැහිතල් බොණ්ඩ දැන් ගොයියන්ට මැහිතල් නෙවෙයි වාහනවලට පැනලා මැරෙන්න දැන් මහත්තයා අපිට සිද්ධ වෙලා තියෙන්නේ අයි මැහිතල් ගණ්ඩුවත් වත්කමක් නැහැනේ මහත්තයා බලන්නකෝ මේවා වතුරට දිය වෙන්නේ නැහැනේ ඔව් මේ වෙලි ගල් පාර කරලා විතරයි තියෙන්නේ මේකේ ඕ කුසිකර හැමදාම වල පෙන්නේ නැහැ නේ අපි කුසිකර එයි උපදේශක කරලා තින්නේ ඒගොල්ලෝ කිසිම දෙයක් කරන්න නැහැ මේ දුකාම්බර වල ඉඳගෙන ඕවා මේව කරන්න බෑ මහත්තයා දියසැම්බුරට එන්න ඔබතුමාට පුළුවන් නම් දියසැම්බුරට ඇවිල්ලා බලන්න වෙල්යායවල් අසරණ වෙලා තියෙන අපි ඊට වැඩි අසරණ වෙලා පොහොර අර්බුදය නිසා අරලගම්විල පිඹුරත්ෑව මුල්ගල් ගම්මානේ ගොවීන් කුඹුරු ගොවිතැනින් ඈත් වෙලා ගොඩබෝග වගාවට යොමු වුණා කොරේ පිටට මරේ කියලා කීයක් හරි හම්බ කරගන්න හිටවපු මඤ්ඤොක්කා වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා වැවේින් අලි සම්පූර්ණම ගමේ ඉන්නේ මේවා කිසිම තේරුමක් නැහැ ගොවි සමිතියෙන් අපරාධේ මේ මුදල් මේ වේදන් කළා නම් මේ මේ කාණු කපලා නම් හරි ගැස්සුවා ඒකෙන් දැන් ප්‍රයෝජනෙකුත් නැහැ දැන් වැටෙන් වැඩකුත් නැහැ අපි රජයෙන් ඉල්ලා හිටින්නේ ඉල්ලා ආරක්ෂක බලකාය හරි දාලා උනා කරලා මේ වැට නීති අනුකූලව හරි ගැස්සලා මේ වැට ආරක්ෂා කරලා මේ අපේ මේ ගම්මානේ කරුණාකර රැකලා දෙන්නේ කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ රජයෙන් කියන්නේ මඤ්ඤොක්ක ගහක් හරි හිටවන්න කියලා ඊයේ රාත්‍රියේම මගේ මුළු වගාව විනාශ කරා 99 න් තමයි බේරුනේ මේ මේ අලින්ගේ කොච්චර දෙන් මේ දුක් විඳලා මේ හැදුවත් වැඩක් නැහැ නේ මේ කොටනික මේ මහන්සියෙන් එකේ තේරුම මේ මනුස්සයන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන හැට හිට කුඹුරු කරවුවා කුඹුරු කරාට වැඩක් නැහැ එව්වා අතල්ලා දැලා ආවිලා මේ මඤ්ඤොක්ක ගහක් හිටවුවා ඒක කන්න විදියකුත් නැහැ අපිට මේවා බලන්න නැහැ කිසි කෙනෙක් ඇවිල්ලා රජය ඉන්න කිසිම දෙයක් හොයන්නේ නැහැ කිසිම දෙයක් නැහැ රස්සාවල් නේද මේ බිම කොටාගෙන ජීවත් වෙන්න අපිට දුන්නා නම් ඇති මේ අලින්ගෙන් රැකිලා රජය පොහොර අර්බුදයට කඩිනමින් විසඳුම් දුන්නොත් අප්‍රේල් මාසයේ වෙන විට රට ආහාර අර්බුදයට හසු නොවි අස්වැන්න ලබා ගන්න අවස්ථාව තියෙනවා කියලා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා මෙයාලා මේ ඒ කරන්නේ අත්හැ ගියාට පස්සේ ස්ථානේ වහන වගේ වැඩ අගාව අපසරියත් එක්ක අපිට තීරණය කරන්න බෑ මේ රටේ ආහාර අර්බුදයක් එන්නේ නෑ කියලා අපි කියන්නේ මේ පොහොර අර්බුදයයි වර්ෂාව නිසා ඇතිවෙච්ච වගාවන් වලට ඇතිවෙච්ච වී වගාවට ඇතිවෙච්ච හානි නිසා අස්වැන්න 60%ක් අනිවාර්යයෙන්ම අඩු වෙනවා උඩරට එළවලු වගාව මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා 60%ක් අඩු වෙලා තියෙනවා උඩරට එළවලු ගොවියා එළවලු වගා කරන ප්‍රමාණය අතිරේක ආහාර බොව වගා වක්කන් වේවා තල වේවා බඩිරිඟු වේවා අද වෙනකොට වගා කරන භූමි ප්‍රමාණය 100%ට වඩා වැඩි ප්‍රමාණයක් භූමියෙන් ගොවියා ඈත් වෙලා තියෙන වගා යෝසුරුව නිශ්චිත මාධ්‍ය සම්දර්ශන සංඛ්‍යාදත්ත සැලකිල්ලට ගන්නේ නැතුව ඇත්ත විදිහට ගොවියත් එක මේ වැඩේ පටන් ගත්තොත් ඒක වැඩේ මාස 6ක් ඇතුළත ගොඩ දාන්න පුළුවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.